ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ හැරිම ලේසියෙන්ම හදාගන්න පුළුවන් සොසේජ් රයිස් රෙසිපි එකක් තමයි. ඔයාලට මේක විනාඩි 10න් හදාගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා මේ වගේ ෆ්‍රයින් pan එකක් ලිපේ තියලා ඒක රත් වීගෙන එනකොට මෙන්න මේ වගේ oil mayo හැඳි දෙකක් දාගන්නවා. ඊට පස්සේ oil ටික රත් වීගෙන එනකොට මම මේකට තවත් butter mayo හැඳි දෙකක් මෙන්න මේ විදිහට දාලා butter ටික මම මෙන්න මේ විදිහට දිය කරගන්නවා. ඉතින් මේ butter ටික කර කරගන්න එපා. butter ටික දිය වීගෙන එනකොට මම මෙන්න මේ විදිහට පෙති විදිහට කපාගත්තු sausages gram 250ක් දාගන්නවා. ඉතින් ඔයාලා කැමති sausages වර්ගයක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට කැමති හැඩයකට කපා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා විනාඩි 2ක් විතර මේ sausages ටික බැද ගන්න. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් තේහෙන්දකුයි පොඩියට කපාගත්තු ලුණු gram 100කුයි දාගන්නවා. ලුණු ටික දැම්මට පස්සේ තවත් විනාඩි 2ක් විතර මෙන්න මේ විදිහට කලවම් කර කර ඔයාලා හොඳට මේ ටික බැද ගන්න. ඊට පස්සේ මම මේකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක මේ සැදි දෙකක් දාගන්නවා. ඉතින් ඔයාලට ඉඟුරු සුදු ලුණු ටිකක් වැඩිපුර දාගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. ඉඟුරු සුදු ලුණු වලින් අපිට හොඳ රසයක් ගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට. ඊට පස්සේ මම ගම්මිරිස් තේ හැඳි එකකුයි ලුණු තේ හැඳි එකකුයි දාගන්නවා. ඉතින් ඔයාලට සැර වැඩි වගේ කියලා හිතෙනවා නම් ගම්මිරිස් දාන්න එපා. ඔයාලා ලුණු විතරක් දාගන්න මේ වෙලාවේදී. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට පොඩියට ක්‍රියේට් කරගත්තු කැරට් ග්‍රෑම් 100ක් දාගන්නවා. ඊට පස්සේ මම මේකට උයාගත්තු සුදු බත් ග්‍රෑම් 500ක් දාගන්නවා. ඉතින් ඔයාලා කැමති බත් වර්ගයක් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩියට කපාගත්තු ලුණු කොර ටිකකුත් දාගන්නවා ඔයාලා. ඉතින් අපි දැන් මේ බත් එක හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට කලවම් කර කර මේ බත් එක විනාඩි 3ක් 4ක් විතර අපි හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති නම් මේ වෙලාවේදී සෝයා සෝස් ටිකක් කෙචප් ටිකක් වගේ දාගන්නත් පුළුවන්. ඉතින් විනාඩි 4ක් 5ක් විතර මේ විදිහට හොඳට ෆ්‍රයි කරගත්තට පස්සේ ඔයාලා ලිපෝ ඕෆ් කරගන්න. ඉතින් අපි හරිම ලේසියෙන්ම ඉක්මනින්ම අද සොසේජ් රයිස් එකක් හදාගත්තා. ඉතින් මේ වගේ අලුත් අලුත් රෙසිපීස් බලා ගන්න ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා මම කියලා දීපු ක්‍රමය ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊනන් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.